ආයුබෝවන් දරුවනේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ ව්‍යාපාර අධ්‍යයනය තවත් එක් පාඩමක පුනරීක්ෂණයකටයි අපි අද සම්බන්ධ වෙන්නේ අද අපි පාඩම කරන්න යන්නේ මෙහෙයුම් කළමනාකරණය එහෙමත් නැත්නම් නිපුණතාව 13 ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මෙහෙයුම් කළමනාකරණයේ දායකත්වය අගයයි කියන නිපුණතාවය තමයි අපි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ දරුවනේ මේ නිපුණතාවයේ යටතේ අපි නිපුණතා මට්ටම් 9ක් සාකච්ඡා කරනවා ආරම්භයේදී මම ඔබට මතක් කරන්නම් මොනවාද මේ නිපුණතා මට්ටම් ඔබ ළඟා කරගත යුතු මේ පාඩම අවසානයේදී මෙහෙයුම් කළමනාකරණයේ වැදගත්කම හා කාර්යභාරය ඔබ දැනගත යුතුයි එමෙන්ම භාණ්ඩ නිෂ්පාදන ක්‍රම විමසා බලමින් යෝග්‍ය නිෂ්පාදන ක්‍රමයක් ඔබ සොයාගත යුතුයි ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු සඳහා ඒ වගේම මුළු ආදායම මුළු පිරිවැය ගලපමින් සමච්ඡේදන ලක්ෂය ගණනය කිරීම ඔබ මේ පාඩම යටතේ ඉගෙන ගන්නවා එමෙන්ම ද්‍රව්‍ය මිලදී ගැනීම සාර්ථක කර ගැනීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණු ඔබ මේ පාඩමේදී ඉගෙන ගන්නවා ඒ වගේම තොග පාලනය සඳහා උචිත ක්‍රම ඔබ සොයාගත යුතුයි මීට අමතරව අපි සාකච්ඡා කරන ප්‍රශස්ත තොගයක් පවත්වා ගැනීම සඳහා ඔබ පවත්වාගෙන යති තොග මට්ටම් එමෙන්ම තොග පිරිවැය පිළිබඳව සැලකිලිමත් වෙමින් ආර්ථික ඇනුම් ප්‍රමාණය ගණනය කිරීම ඔබ ඉගෙන ගන්නවා ඒ වගේම නිමෝම් වල ගුණාත්මකභාවය තහවුරු කර ගැනීම සඳහා තත්ත්ව පාලන ක්‍රම ඔබ විමසනවා අවසානයේදී මෙහෙයුම් ඵලදායීතාවය වර්ධනය කර ගැනීම සඳහා ඇති ප්‍රවේශ ඔබ මේ පාඩම යටතේ ඉගෙන ගන්නවා ඒ කියන්නේ දරුවනේ මේ පාඩම උගත් පසු ඔබ මේ සියලුම නිපුණතා මට්ටම් ළඟා කරගෙන තිබිය යුතුයි හොඳයි මම විශ්වාස කරනවා මේ දින ඉදිරි දින කිපයේදී ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නයි ඉන්නේ මෙහෙම් කළමනාකරණය සම්බන්ධයෙන් ඇති සියලු න්‍යායාත්මක දැනුම ඔබ ළඟා කරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා අද අපිට තියෙන්නේ මේ න්‍යායාත්මක දැනුම භාවිත කරලා ප්‍රශ්න සාකච්ඡා කරමින් ඔබට තියෙන ගැටලු निराකරණය කරගන්න පමණයි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගන්න ප්‍රථමයෙන් මම කැමති මෙහෙම් කළමනාකරණය සම්බන්ධයෙන් ඔබට කුඩා වීඩියෝ පටයක් නරඹන්න දෙන්න අපේ වීඩියෝ පටය නරඹා අවසානයේදී සාකච්ඡා කරමු මෙහෙයුම් කළමනාකරණය සම්බන්ධයෙන් ඔබට විභාගයේදී පැන නගින ගැටලු physical goods as well as services but where do these products or services come from this is where operations management comes into play looking closely at the production of such goods we're able to take a peek inside the black box which is the production process Operations management can be defined as the management of the entire process that transfers inputs into outputs. Outputs are said physical goods or services. Inputs can be material, manpower, and machines. Here's an example from the car industry. The material, metal in this case, is supposed to be reshaped by a machine. This machine, a press in our example, is operated by a machine operator. The metal thus becomes, through the transformation process, a finished component, which is assembled on a car as the output of this process. A central aspect of operations management is the improvement of the transformation processes. හොඳයි. ඔබ නරඹුවේ වීඩියෝ පටය. මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ දරුවනේ භාණ්ඩ නිෂ්පාදනයේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම සඳහා අපි යෙදවුම් භාවිතා කරලා පරිවර්තන ක්‍රියාවලියකට මේ සියල්ලම යොදවලා අවසානයේදී නිමෝම් මැෂින් නැත්නම් පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා වුමනා සපුරගන්න අපිට ලබා දෙන භාණ්ඩ හා සේවා වෙළඳපොළට නිකුත් කිරීම දක්වා තියෙන සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීමේ කටයුතු තමයි මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ. සරල වශයෙන් ඔබට යම් අදහසක් ඇති මෙහෙයුම් කළමනාකරණය සම්බන්ධයෙන්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙහෙයුම් කළමනාකරණය යන කුමක්ද නැත්නම් ඔපරේෂන්ස් මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකද්ද අපි බලමු ව්‍යාපාර ආයතනයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති මුළුමහත් කාර්යභාරයේ නොහොත් යෙදුම් හෙවත් සම්පත් භාණ්ඩ හා සේවා හෙවත් නිමවුම් බවට පත් කරන පරිවර්තන ක්‍රියාවලිය කළමනාකරණය කිරීමේ කටයුතු තමයි මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ මෙය ව්‍යාපාරයක ප්‍රධානතම කළමනාකරණ ශිතයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හොඳයි. දැන් අපිට අදහසක් තියෙනවා
මෙහෙම කලමනාකරණය කියලා කියන්නේ මොකද්ද කියලා. හොඳයි දරුවනේ. අපි දැන් සාකච්ඡා කරා මෙහෙම කලමනාකරණය කියලා කියන්නේ මොකද්ද කියලා. අපි ඊට පස්සේ බලමු දැන් මේක ඇතුළේ අපි කතා කරානේ පරිවර්තන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. අපි බලමු පරිවර්තන ක්‍රියාවලිය කියලා කියන්නේ මොකද්ද කියලා. හොඳයි. පරිවර්තන ක්‍රියාවලිය කියලා කියන්නේ යෙදවුම් පරිවර්තන ක්‍රියාවලියකටම යොදවල ඒක ඇතුළේ අපි එකලස් කරලා ක්‍රියාපටිපාටි භාවිත කරලා තාක්ෂණේ භාවිත කරලා දැනුම් භාවිත කරලා අපි පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා ඌමනා සපුරාලන භාණ්ඩ හා සේවා නිපදවීමට තමයි පරිවර්තන ක්‍රියාවලිය කියලා කියන්නේ. බලමු යෙදවුම් මොනවාද යෙදවුම් කියලා අපි පාවිච්චි කරන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ විවසාය. ඒ සියල්ලම අපි මේ පරිවර්තන ක්‍රියාවලිය ඇතුළට දානවා. ඊට පස්සේ අපි එකලස් කරනවා. අපේ තියෙන දැනුම මේ කාර්ය සම්බන්ධයෙන් මේ භාණ්ඩය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අපිට තියෙන දැනුම ඒ වගේම තාක්ෂණය භාවිත කරලා අපි මේ සියල්ල එකලස් කරලා අවසානයේදී නිමුමක් වශයෙන් භාණ්ඩ හා සේවා වෙළඳපොළට නිකුත් කරනවා. අපි උදාහරණයක් බලමු. මින් පෙර ඔබ නරඹපු වීඩියෝ පටයේ තිබුණා මෝටර රථයක් නිෂ්පාදනය කරන ආකාරය. හිතන්න ඒ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඒ නිෂ්පාදිතය වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් මොනවාද භාවිතා කරපු යෙදවුම්? භූමිය පාවිච්චි කරන්න ඇතේ. ශ්‍රමය, ප්‍රාග්ධනය, ඒ වගේම ව්‍යවසායකත්වය, මානව සම්පත් මේ සියල්ලම භාවිතා කරලා අර දැක්කද පෙන්නවා යකඩ කෑල්ලක් හැඩයකට ලක් කරලා මෝටර රථයක් බවට නිර්මාණය කරා අවසානයේදී. අන්න ඒක තමයි මේ පරිවර්තන ක්‍රියාවලිය කියලා අපි හඳුන්වන්නේ. හොඳයි ඔබට දැන් දල අදහසක් තියෙනවා පරිවර්තන ක්‍රියාවලිය කියලා කියන්නේ මොකක්ද කියලා. හොඳයි අපි මීළඟ ප්‍රශ්නයට යොමු වෙමු. මොකද්ද නිෂ්පාදන ක්‍රියාවලිය යෙදවුම් පරිවර්තනය හා නිමුම් යන කාර්යයන්ගෙන් සමන්විත වන අතර පරිවර්තන ක්‍රියාවලියට එකලස් කිරීම හිස්තනක් හා දැනුම යන දේ අයත්ය. මීට පෙර මම පරිවර්තන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කරනකොට මම කිව්වා පරිවර්තන ක්‍රියාවලිය ඇතුලේ කාර්යයන් හතරක් තියෙනවා. එකලස් කරනවා, ක්‍රියාපටිපාටි තියෙනවා, තාක්ෂණය තියෙනවා, ඒ වගේම දැනුම තියෙනවා. එහෙනම් මොකද්ද මෙතනට අපි විදාගත යුතු පිළිතුර? ක්‍රියාපටිපාටි ඒ වගේම තාක්ෂණය. එහෙනම් දුවේ පුතේ මේ ප්‍රශ්නේ සඳහා නිවැරදි පිළිතුර විය යුත්තේ ක්‍රියාපටිපාටි හා තාක්ෂණය. හොඳයි. අපි යමු එමු මීළඟ ගැටලුවට. මෙහෙයුම් කලමනාකරණේ කාර්ය හා උපකාරය ගැලීම් සටහනකින් දක්වන්න. පිළිතුරු වශයෙන් ගන්නකොට දරුවනේ මෙහෙයුම් කලමනාකරණේ ප්‍රධානම කාර්යයන් පහක් තියෙනවා. නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, විවිධ ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පරේක්ෂණය හා සංවර්ධනය. දැන් ඔබගෙන් මම විමසුවේ මෙහෙයුම් කලමනාකරණේ ප්‍රධාන කාර්යයන් සහ උපකාරයන් ගැලීම් සටහනකින් දක්වන්න කියලා. හොඳයි. දැන් ඔබ දන්න ප්‍රධාන කාර්යයන් මොනවාද කියලා. ප්‍රධාන කාර්යයන් පහක් තියෙනවා. අපි මේ එකින් එකේ තියෙන උපකාරයන් මොනවාද කියලා විමසලා බලමු. ප්‍රථමයෙන්ම නිෂ්පාදන ඉංජිනේරුකරණය. මොකද්ද මේ නිෂ්පාදන ඉංජිනේරුකරණය කියලා කියන්නේ? ව්‍යාපාරයකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, යන්ත්‍රාගාර සම්බන්ධයෙන් අපි කුමක්ද ගන්න කියන එක තීරණය කිරීම තමයි නිෂ්පාදන ඉංජිනේරුකරණය කියලා කියන්නේ. එතකොට ඒ යටතේ අවශ්‍ය නිෂ්පාදන කාලය අපි තීරණය කරන්න ඕනේ. උදාහරණයක් ගමු අපි මොකද්ද මේ අවශ්‍ය නිෂ්පාදන කාලය තීරණය කිරීම කියලා කියන්නේ කියලා. හොඳයි. අපි බලමු කේක් නිෂ්පාදන ආයතනයක්. කේක් එකක් හදන්න මොනවද අපිට ඕන කරන්නේ? බිත්තර ඕන වෙනවා, පාන් පිටි ඕන වෙනවා, නේද? බටර් ඕන වෙනවා, ඊළඟට සීනි ඕන වෙනවා, තවත් රසකාරක දේවල් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම එකට එකතු කරලා මිශ්‍ර කරන්න විනාඩි 20ක පමණ කාලයක් ගත වෙයි. ඊට පස්සේ මේ කේක් එක තැටියකට දාලා උඳුනකට දාලා පිලිස්සෙන්න තවත් විනාඩි 45ක් පමණ ගත වෙයි. එතකොට අපිට හිතෙන්නේ කොච්චරක් විතර කාලයක් ගත වෙයිද එක කේක් එකක් නිෂ්පාදනය කරන්න? පැය විනාඩි 10ක් විතර සමහර විට. එහෙනම් ඔබ ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන නිෂ්පාදිතය සම්බන්ධයෙන් කොපමණ කාලයක් ගත වෙනවද කියලා ඔබ තීරණය කරන්න ඕනේ. ඒ සියල්ලම කරන්නේ නිෂ්පාදන ඉංජිනේරුකරණය යටතේ. හොඳයි. නිෂ්පාදන ඉංජිනේරුකරණේ දෙවන උපකාරයට අපි යොමු වෙමු. අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය හා ගුණාත්මක බව විමසයි.
ඔබ නිවැරදි ප්‍රමාණයන්ගෙන් අමුදවේ භාවිතා කළ යුතුයි ගුණාත්මක නිෂ්පාදනයේ වෙළඳපළට ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන ක්‍රියාවලියත් ඔබ තීරණය කළ යුතුයි. කුමන නිෂ්පාදන ක්‍රියාවලියද ඔබේ ව්‍යාපාරය තුළ භාවිතා කළ යුත්තේ? ඒ වගේම අවශ්‍ය ප්‍රාග්ධන උපකරණ තීරණය කළ යුතුයි. ඒ ඔබේ නිෂ්පාදිතය අනුව කේක් නිෂ්පාදන ආයතනය කියලා හිතන්න. ඔබට කේක් නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න ඔබට මිශ්‍රණ යන්ත්‍රයක් අවශ්‍යයි. ඒ වගේම කේක් එක පිලිස්සීම සඳහා ඔබට උදුන් අවශ්‍යයි. එතකොට මේ කේක් නිර්මාණය කරන්න පිරිසිදු ස්ථානයක් ඔබට අවශ්‍යයි. මේ සියල්ලම ඔබ නිෂ්පාදන ඉංජිනේරු කරන යටතේ තීරණය කරන්නේ. හොඳයි. අපි ඊළඟට යොමු වෙමු නිෂ්පාදන සැලසුම් කරණය. නිෂ්පාදන සැලසුම් කරණය උපකාරයන් දෙකකින් සමන්විතයි. මෙහිදී කෙටි කාලීන නිෂ්පාදන වැඩසටහනම සකසන්න ඕනේ. නිෂ්පාදිතය අනුව ඒ වගේම දිගු කාලීන නිෂ්පාදන වැඩසටහනත් ඔබ මේ ප්‍රධාන කාර්ය යටතේ සකස් කර යුතුයි. ඊළඟ ප්‍රධාන කාර්ය තමයි මෙහිම් කළමනාකරණේ විවිධ ද්‍රව්‍ය පිළිදී ගැනීම. ඔබට නිෂ්පාදනය කළ යුතු නිෂ්පාදිතයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය නියමිත ප්‍රමාණයෙන් නියමිත අවස්ථාවේදී ඔබ මිලදී ගත යුතුයි. ඔබ හිතන්න ඔබ දියර කිරි භාවිතා කරලා නිෂ්පාදනය කරන නිෂ්පාදිතයක් ඔබ සකසන්නේ කියලා. එහිදී ඔබ නියමිත ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය ප්‍රමාණය හරි විදිහටම තීරණය කරන්න ඕන. කල්ලි කුතුන දිනේ ගැන සලකා බලලා ඒ ප්‍රමාණය ඔබ මිලදී ගත යුත්තේ කොහොමද කියලා, ඔබ ඒවා ගබඩාගත කරන්නේ කොහොමද කියලා ඔබ තීරණය කර යුතුයි. ඉන් අමතරව අපි එන නිෂ්පාදන පාලනයට උදාහරණයක් විදිහට අපි බලමු. පාලනය කියලා කියන්නේ මොකද්ද? මීට ඉහතදී කළමනාකරණය කියන පාඩම සාකච්ඡා කරනකොට පාලනය කියන සම්බන්ධයෙන් ඔබට අදහසක් ඇති. මොකද්ද පාලනය කියලා කියන්නේ? සැලසුම් කරනේදී අපි පිහිටුවාගත් ඉලක්ක නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේදී ළඟා කරගත්තද? එහෙම ළඟා කරගත්තේ නැත්නම් අපි මොනාදේ ළඟා කර ගැනීම සඳහා කළ යුතු ප්‍රතික්‍රමීය ක්‍රියාමාර්ග කියලා පාලනයේදී තමයි අපි තීරණය කරන්නේ. එහෙනම් මේ නිෂ්පාදන පාලනයේදීත් එහෙමයි. අපි නිෂ්පාදන ඉංජිනේරු කරනේදී, නිෂ්පාදන සැලසුම් කරනේදී අපි පිහිටුවාගත් ඉලක්ක මේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේදී ළඟා කරගෙන තියනවාද කියලා නිෂ්පාදන පාලනයේදී ඔබ තීරණය කළ යුතුයි. ඔබ විමසන්න ඕනේ. මේ නිෂ්පාදන පාලනය අපිට ආකාර පහකින් සිදු කළ හැකි. කියන්නේ පාලනයන් පහකින් සිදු කරන්න පුළුවන්. තත්ත්ව පාලනය, පිරිවැය පාලනය, යාන්ත්‍රික පාලනය, ඒ වගේම තොග පාලනය සහ අවසානයේදී ක්‍රියාකාරීත්ව පාලනය. මේ පාලන ක්‍රම පහක් යටතේ අපිට මේ නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන පාලනය සිදු කළ හැකි. අවසාන ප්‍රධාන කාර්ය මෙහිම් කළමනාකරණය. මොකද්ද? පරිේෂණය හා සංවර්ධනය. පරිේෂණය හා සංවර්ධනයේ දුවේ පුතේ ඔබට මේ මෙහිම් කළමනාකරණයට විතරක් නෙමෙයි ඔබේ සියලුම විෂයන් වලට, ඔබගේ ජීවිතයට මේ පරිේෂණය හා සංවර්ධනය ඉතාමත් වැදගත්. ඔබ හොයන්න ඕනේ, ඔබේ දැනුම ඔබ යාවත් කාලින කරගන්න ඕනේ. ඔබ ඔබේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී නැත්නම් මේ ඔබගේ ව්‍යාපාර ආයතනයේදී ඔබ භාවිතා කරපු නිෂ්පාදන ක්‍රම යල්පැන ගියේවද? එහෙමත් නැතිනම් ඊට වඩා හොඳ ක්‍රම අපිට තව භාවිතා කරන්න පුළුවන්ද? අපේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න, අපේ ඵලදායිතාවය වැඩි කරගන්න අපිට තාම මොනවද භාවිතා කරන්න පුළුවන්? අපි පරිශ්‍රණය කරන්න ඕනේ. එහෙනම් අපිට පරිශ්‍රණය කරලා හොයාගත්ත යම් යම් කාරණා අපිට තියෙනවා නම් ඒවා සංවර්ධනය කරලා අපිට පුළුවන් අපේ ව්‍යාපාරයට යොදා ගන්න. එහෙනම් ව්‍යාපාරයකට මෙහෙයුම් කළමනාකරණය විතරක් නෙවෙයි දුවේ පුතේ, මේ පරිශ්‍රණය හා සංවර්ධනය समस्त व्यापार आयतनेटम वेदगत. एहेनां अपे मे पिलितुर संपूर्णय प्रधान वशेम मेहिम कलमनाकरणेदी अपिट प्रधान कार्यन पहक कथा करन्न पुलुवा. निष्पादन इंजिनेरु करणे, निष्पादन सलसुम करणे, विविध द्रव्य मिलदी गैनीम, निष्पादन पालनय सह परीक्षण हा संवर्धन. होंदई, अपे यमुएमु ईलंग प्रश्नयट. चामली एंगलुम निष्पादन आयतनय निष्पादन क्रियावलियट अवश्य यंत्रागार, यंत्र सूत्र, अमुद्रव्य श्रमेनादी तीर्णे क्रीम संधा कलमनाकरण मंडले समग साकच्छा कराई. चामलीगे मेम क्रियावलिय मेहिम कलमनाकरणे कुमन कारेट अयत्वन्नेद?
මීට පෙර මොහොතකට කලින් අපි සාකච්ඡා කරා මෙහෙයුම් කළමනාකරණේ ප්‍රධාන කාර්යයන් මොනවද කියලා. උපකාරණ අපි සාකච්ඡා කරා. දැන් ඔබට අදහසක් තියෙනවා නිෂ්පාදන ඉංජිනේරුකරණේ, නිෂ්පාදන සැලසුම්කරණේ, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය සහ පරීක්ෂණ හා සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේ චාමලීගේ නිෂ්පාදන ආයතනය සම්බන්ධයෙන් ඔබට දීලා තියෙන ගැටලුව ඉතාමත් සරලයි. ඔබ දැනටමත් උත්තරය දන්නවා. අපි සාකච්ඡා කරාමින් පෙර. හොඳයි. මොකද්ද මේ චාමලීගේ ඇඟලුම් නිෂ්පාදන ආයතනය සම්බන්ධයෙන් අපිට කියන්නේ? චාමලී ඇඟලුම් නිෂ්පාදන ආයතනයේ සි නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය යන්ත්‍රාගාර යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය ශමේ යනාදී සම්බන්ධයෙන් සි කළමනාකරණ මණ්ඩලය සමඟ සාකච්ඡා කරයි. මෙන්න මේ කියන දේවල් තීරණය කරන්න කළමනාකරණ මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමයි කරන්නේ. තාම අපි තීරණය කරලා නැහැ. තීරණය වුණා නම් සාකච්ඡා නොකර එහෙනම් අපිට ඉංජිනේරුකරණය කියලා ගන්න තිබුණා. නිෂ්පාදන ඉංජිනේරුකරණය. නමුත් මෙහිදී පිළිතුර ඔබ පටලවා ගන්න එපා දුවේ පුතේ. මෙතනදි කියන්නේ යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, ශ්‍රමය අනාදී තීරණය කිරීම සඳහා සිය කළමනාකරණ මණ්ඩලය සමඟ සාකච්ඡා කරයි. එහෙනම් මෙහි නිවැරදි පිළිතුර විය යුත්තේ නිෂ්පාදන සැලසුම් කරණය. හොඳයි. අපි යමු ප්‍රශ්න අංක 5. 5ත සඳහන් වන්නේ නිෂ්පාදන ක්‍රම කීපයක පවත්නා ලක්ෂණ කීපයක්. ඒ එනවුම් මතම නිෂ්පාදනයේ සිදුවීම, විශේෂ උපකරණ හා මෙවලම් අවශ්‍ය වීම, ඒකක පිරිවැය අඩුවීම, නිෂ්පාදිතයේ නිමාව නිෂ්පාදනයේ නිෂ්පාදනයට වෙනස් වීම, සමස්ත වෙළඳපළ පිළිබඳ අවධානයේ යොමු වීම. මොකක්ද අපෙන් අහන්නේ ප්‍රශ්නය? මෙම ලක්ෂණ අතුරෙන් ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයක පමණක් දැකිය හැකි ලක්ෂණ මොනවාද? ඔබ දන්නවා අපේ ව්‍යාපාර ආයතනයක නිෂ්පාදනය සම්බන්ධ නිෂ්පාදන ක්‍රම කීයක් භාවිතා කරන්න පුළුවන්ද? නිෂ්පාදන ක්‍රම තුනක් භාවිතා කරන්න පුළුවන් දරුනේ. පළවෙනි එක කාර්ය නිෂ්පාදනය. දෙවැනියට කාණ්ඩ නිෂ්පාදනය. තුන්වෙනුව ප්‍රවාහ නිෂ්පාදනය. මම විශ්වාස කරනවා ඔබට මේ නිෂ්පාදන ක්‍රම සියල්ල සම්බන්ධයෙන් පරිපූර්ණ න්‍යායාත්මක දැනුමක් ඔබ සතුව ඇත කියලා. හොඳයි. අපෙන් අහන්නේ මේ දීලා තියෙන ලක්ෂණ වලින් ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයේ අඩංගු ලක්ෂණ පමණක් තියෙන පිළිතුර මොකක්ද කියලා. අපි බලමු මුලින් ඉඳන් අගට. එනවුම් මතම නිෂ්පාදනයේ සිදුවීම. එනවුමක් මත පමණයි නිෂ්පාදනයේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒක එනවුම් මත නිෂ්පාදනයේ. එහෙමත් නැත්නම් කාර්ය නිෂ්පාදනයේ. B විශේෂ උපකරණ හා මෙවලම් අවශ්‍ය වීම. විශේෂ උපකරණ හා මෙවලම් අවශ්‍ය වෙන මොකද? එනවුමක් මත නිෂ්පාදනය කරනකොට. එහෙනම් ඒකත් ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයට අයත් වෙන්නේ නැහැ. ඊළඟ එක ඒකක පිරිවැය අඩුවීම. අන්න හොඳ පිළිතුර. ඒකක පිරිවැය අඩු වෙන්නේ කොහොමද? ඒකක පිරිවැය අඩු වෙනවද ඔය පුතේ? අපි මහා පරිමාණයේ මිලදී ගැනීම ගන්නකොට මහා පරිමාණ පිරිවැසුම් තුලින් අපේ ඒකක පිරිවැය අපිට අඩු කරගන්න පුළුවන්. මහා පරිමාණ පිරිවැසුම් ඇති වෙන්නේ මහා පරිමාණයේ මිලදී ගැනීම කරනකොට නම් මහා පරිමාණ මිලදී ගැනීම අපි කරන්නේ මොන නිෂ්පාදන ක්‍රමයක් යටතේද? ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයක් යටතේ. එහෙනම් ඒකක පිරිවැය අඩුවීම ප්‍රවාහ නිෂ්පාදනයේන ලක්ෂණයක්. D නිෂ්පාදිතයේ නිමාව නිෂ්පාදනයේ නිෂ්පාදනයට වෙනස් වෙනවා. බලන්න එනවුමක් මත නිෂ්පාදනය ලැබුණාම අපි එක් අයිතමයක් පමණයි නිෂ්පාදනය කරන්නේ. එහෙනම් ඒකේ නිමාව නිෂ්පාදිතේ නිෂ්පාදනයට වෙනස් වෙනවා. එහෙනම් මේ ලක්ෂණයේ අයිති වෙන්නේ මොන නිෂ්පාදන ක්‍රමයටද? එනවුම් මත නිෂ්පාදනයට. ඊළඟට ඊළඟ ලක්ෂණය සමස්ත වෙළඳපළ පිළිබඳව අවධානය යොමු වීම. ඇයි අපි සමස්ත වෙළඳපළ පිළිබඳ අවධානය යොමු කරන්නේ? අපි මහා පරිමාණයේ නිෂ්පාදනය කරනවා නම් සමස්ත වෙළඳපළ පිළිබඳව අපි හිතන්න ඕනේ. එහෙනම් මහා පරිමාණයේ නිෂ්පාදනය කරන්නේ ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයේදී. එහෙනම් දරුවනේ නිවැරදි පිළිතුර විය යුත්තේ අංක 3 C සහ E. ඒ කියන්නේ ඒකක පිරිවැය අඩුවීම සහ සමස්ත වෙළඳපළ පිළිබඳව අවධානය යොමු වීම කියන ලක්ෂණ දෙක තමයි ප්‍රවාහන නිෂ්පාදන ක්‍රමයේදී අපිට දැකිය හැකි ලක්ෂණ දෙක. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. නිෂ්පාදන ක්‍රම, නිමවුම් පරිමාණය, නිෂ්පාදිත පෙළ, ක්‍රියාවලියේ නම්‍යශීලී බව, ඇනුමේ ස්වභාවය යන නිර්ණායක මත වගුවක් ඇසුරෙන් දක්වන්න. මොකද්ද පිළිතුර?
හොඳයි පළවෙනි නිර්ණායකය නිමෝම් පරිමාණය volume of output කාර්ය නිෂ්පාදනයේදී නිමෝම් ප්‍රමාණය දරුවනේ ඉතාමත් පහළයි අපි අනුමක් මත තමයි නිෂ්පාදනය කරන්නේ එහෙනම් එක් අයිතමයක් පමණයි නිෂ්පාදනය කරන්නේ එනිසා ප්‍රමාණය ඉතා පහළයි කාණ්ඩ නිෂ්පාදනය කාණ්ඩ නිෂ්පාදනයේදී මධ්‍යම ප්‍රමාණයෙන් තමයි අපේ මේ නිමෝම් පරිමාණය තියෙන්නේ යම් කිසි අනුමකට අනුව ඉතා කුඩා ප්‍රමාණයේ සංඛ්‍යාවක් සඳහා අපේ නිෂ්පාදනය සිද්ධ කරනවා ඊළඟ නිෂ්පාදන ක්‍රමය ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමය ඉතා විශාලයි නිමෝමේ පරිමාණය අපි විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගෙන විශාල වශයෙන් ඒකක ගණනක් නිෂ්පාදනය කරනවා ඊළඟ නිර්ණායකයේ දුවේ පුතේ නිෂ්පාදිත පෙළ එහෙමත් නැත්නම් ප්‍රොඩක්ට් රේන්ජ් එක අපි කාර් නිෂ්පාදිතයේදී අපි කියන නිෂ්පාදිත පෙළ විවිධයි කියලා ඇනෝමක් මත එක් අයිතමයක් පමණයි නිර්මාණය කරන්නේ එහෙනම් ඇනෝම බාරු දුන්න අයගේ අවස්ථාවේ මත අපි නිෂ්පාදනය කරන විලාසය වෙනස් වෙනවා උදාහරණයක් විදිහට ගන්න මංගල ඇඳුම් නිර්මාණය කිරීම මනමාලියගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට අත දිගට දානවාද අත කොටට දානවාද මොන විදිහේ අමුද්‍රව්‍යද පාවිච්චි කරන්නේ සාරිය මැසීම සඳහා ඒ සියල්ලම ඇයගේ අවශ්‍යතාවයේ පරිදි අපි තීරණය කරන්නේ තවත් මනමාලියක් ආවොත් ඒ ක්‍රමෙට නෙමෙයි අපි ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නේ එහෙනම් අපේ නිෂ්පාදිත පෙළ විවිධයි කාණ්ඩ නිෂ්පාදිතයේදී කොහොමද අපේ නිෂ්පාදිත පෙළ සැකසෙන්නේ කීපයක් පමණයි මම පෙර කියූ පරිදි පෙර පාසලක ඇඳුම් නිර්මාණය කරනවා කියලා ගමු පෙර පාසල ළමුන් සඳහා ළමුන් 50ක් විතර අපි පෙර පාසලේ ඉන්නවා එහෙනම් අපි කුඩා ප්‍රමාණයක් සඳහා අපේ මේ නිෂ්පාදනය නිර්මාණය කරන්නේ වෙනත් පෙර පාසලකට එම නිර්මාණයම අවශ්‍ය නැහැ එහෙනම් කීපයක් පමණයි නිෂ්පාදිත පෙළ මීළඟට ප්‍රවාහ නිෂ්පාදනය අපි විශාල ප්‍රමාණයෙන් ඒකක විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරනවා හැබැයි එකම අයිතමය එහෙනම් නිෂ්පාදිත පෙළ සම්බන්ධයෙන් කාර්ය නිෂ්පාදනයේදී විවිධයි කාණ්ඩ නිෂ්පාදනයේ කීපයක් පමණයි එමෙන්න ප්‍රවාහ නිෂ්පාදනයේදී එකක් පමණයි අපි ඊළඟට බලමු ඊළඟ නිර්ණායකය නිෂ්පාදන ක්‍රියාවලියේ නම්‍යශීලී බව කාර්ය නිෂ්පාදනයේදී නිෂ්පාදන ක්‍රියාවලිය නම්‍යශීලී දරුවනේ අපි කොහොමද කියන්නේ නම්‍යශීලී කියලා එක අයිතමයක් නිෂ්පාදනය කරන්නේ ඒකත් ඇනවුම් මත අපිට ඇයගේ අවස්ථාවේ පරිදි අපි නිෂ්පාදනය කරන නිෂ්පාද්‍ය වෙනස් කරන්න පුළුවන් හරිම නම්‍යශීලී නමුත් කාණ්ඩ නිෂ්පාදනයේදී තරමක් සාමාන්‍යයි ඇයි අපි තරමක් සාමාන්‍යයි කියලා කියන්නේ ඇනවුම් මත තමයි හැබැයි එක අයිතමයක් නෙවෙයි ඊට වඩා වැඩි හැබැයි අපිට වෙනස් කරන්න පුළුවන් සාමාන්‍යයි තරමක් නම්‍යශීලී ගතියක් අපිට තියෙනවා ප්‍රවාහ නිෂ්පාද්‍යයේදී විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන්නේ විශාල යාන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා අපිට අපේ නිෂ්පාද්‍ය නම්‍යශීලී නෑම නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේ අපි එක් නිෂ්පාදනයක් නිපදවන්න විතරයි අපේ යාන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ එනිසා අපිට මෙහිදී කියන්න පුළුවන් කාර්ය නිෂ්පාදිතයේදී නිෂ්පාදන ක්‍රියාවලිය නම්‍යශීලී බව නම්‍යයි කාණ්ඩ නිෂ්පාදනයේ සාමාන්‍යය සහ ප්‍රවාහ නිෂ්පාදනය අනම්‍යයි අවසානයේදී මේ නිපදීම සිද්ධ කරන්නේ ඇනවුමකරද සහ තොග වශයෙන්ද කාර්ය නිෂ්පාදනයේ දරුවනේ ඇනවුමකර තමයි නිෂ්පාදනය සිද්ධ කරන්නේ ඒ වගේම කාණ්ඩ නිෂ්පාදිතයේදී ඇනවුම් වලට සහ කුඩා තොග වශයෙන් අපි නිර්මාණය කර නැත්නම් නිෂ්පාදනය කරනවා ප්‍රවාහ නිෂ්පාදිතයේදී විශාල තොග අපි නිර්මාණය කරනවා එහෙනම් ඔබට පැහැදිලි මේ දක්වා වූ නිර්ණායකයන් යටතේ මේ සියලු නිෂ්පාදන ක්‍රම වෙනස් වෙන්නේ කොහොමද කියලා හොඳයි අපි ඊළඟට යමු එමු ප්‍රශ්න අංක 7ට පිරියත සැලසුම් කිරීම එහෙමත් නැත්නම් ලේඅවුට් ප්ලෑනින් ඔබට සමහරක් විට ගැටලුකාරී තැන් තියෙන්න පුළුවන් මේ ලේඅවුට් ප්ලෑනින් සම්බන්ධයෙන් ඔබ සමහර විට පටලවා ගන්න පුළුවන් නිෂ්පාදන ක්‍රමත් එක්ක මේ පිරියත සැලසුම් කිරීම කියන එක අපි ඒ ගැටලුව ලියහගමු මොකද්ද පිරියත සැලසුම් කිරීම කියලා කියන්නේ පිරියත සැලසුම් කිරීම කියලා කියන්නේ දරුවනේ කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම් එනම් කාර්ය මධ්‍යස්ථාන ද්‍රව්‍ය යන්ත්‍ර උපකරණ සහාය සේවා ආදී සැලසුම් කිරීම කම්හල් පිරියත සැලසුම් කිරීම කියලා අපිට හඳුන්වන්න පුළුවන් එනම් මේ අර්ථකථනය ඇතුලේ ඔබ හොඳින් මතක තබා ගත යුතු කරුණු දෙකක් තියෙනවා අපිට මොකටද මේ පිරිත සැලසුම් කිරීම අවශ්‍ය වෙන්නේ නැත්නම් පිරිත සැලසුම් කිරීම කියලා අදහස් කරන්නේ මොකද්ද කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා
අපි මොනවද සැලසුම් කරන්නේ කාර්ය මධ්‍යස්ථාන ද්‍රව්‍ය යන්ත්‍ර උපකරණ සහාය සේවා සහ අනිකුත් ද්‍රව්‍යයන් මේ සියල්ලම අපි සැලසුම් කරනවා කම්මල් පිරියත යටතේ හොඳයි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න කලින් මම ඔබට වීඩියෝ පට හතරක් නරඹන්න අවස්ථාව උදා කරලා දෙනවා ඔබට තියෙන්නේ ඔබ ළඟ තියෙන සටහන් පොතේ මේ වීඩියෝ පට නරඹා අවසානයේදී මම ඔබට A B C සහ D වශයෙන් පිළිවෙලින් වීඩියෝ පට හතරක් නරඹන්න අවස්ථාව දුන් පසු එක් එක් වීඩියෝ පට අවසානයේ දරුවනේ ඔබ සටහන් කළ යුතුයි එම වීඩියෝ පටේ තියෙන කම්හල් වල පිරියත සැලසුම් කිරීම සඳහා භාවිතා කරලා තියෙන සැලසුම් වර්ගයේ කුමක්ද කියලා හොඳයි අපි දැන් යමුෙමු පළවෙනි වීඩියෝ පටේ සඳහා දරුවනේ ඔබ දැන් නැරඹුව පළමු වීඩියෝ පටය ගෘහ භාණ්ඩයක් නිෂ්පාදනය කරන කම්හලක පිරියතම සැලසුම් කිරීම සම්බන්ධයෙන් තමයි මම ඔබෙන් ගැටළු යොමු කරන්නේ මොකද්ද මේ භාවිතා කරලා තියෙන සැලසුම් වර්ගය කියලා ඔබ සටහන් කරගන්න දැන් අපි බලමු B වීඩියෝ පටයෙන් දැක්වෙන කම්හලේ පිරිත සැලසුම් කරලා තියෙන්නේ කොහොමද කියලා නිවැරදි පිළිතුර ඔබ සටහන් කළ යුතුයි
හොඳයි. ඔබ දැන් නැරඹුවේ මෝටර රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක වීඩියෝ පටය. ඔබ පිළිතුර සටහන් කළ යුතුයි ඔවුන් භාවිතා කරලා තියෙන සැලසුම් වර්ගය පිළිබඳව. දැන් අපි යමු මේ C වීඩියෝ පටේ වෙතට. ඇඟලුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක වීඩියෝ පටය නැරඹුවේ. ඔබ පිළිතුර සටහන් කරන්න අදාළ සැලසුම් වර්ගයේ මොකක්ද කියලා. හොඳයි දරුවනේ. අපි මීළඟට යමු එමු D වීඩියෝ පටය වෙතට. හොඳයි ඔබ දැන් වීඩියෝ පට හතරම නරඹා අවසන්. ඔබ පළවෙනි වීඩියෝ පටේ නරඹුවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක වීඩියෝ පටයක්. ඔබ හොඳින් බැලුවද එම කර්මාන්ත ශාලාවේ එක් නිෂ්පාදයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සියලුම දේවල්, ඒ කියන්නේ එක් අධ්‍යයනයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන යන්ත්‍ර සූත්‍ර මානව සම්පත එකම ස්ථානයක සැලසුම් කරලා තියෙනවා. එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් ඔබට තීරණය කරන්න පුළුවන් එම කර්මාන්ත ශාලාව සඳහා භාවිත කරලා තියෙන සැලසුම් වර්ගය පිරියත සැලසුම් වර්ගය තමයි ක්‍රියාවලි පිරියත සැලසුම. එහෙනම් අපි බලමු දෙවැනි වීඩියෝ පටේ, ඒ කියන්නේ B වීඩියෝ පටේ පෙන්වූ කර්මාන්ත ශාලාව භාවිත කරලා තිබුණු පිරියත සැලසුම් වර්ගය මොකක්ද කියලා. ඔබ නැරඹුවේ මෝටර රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක වීඩියෝ පටයක්. එක් මධ්‍යස්ථානයකින් කාර්ය ස්ථානයකින් අනිකුත් කාර්ය ස්ථානයට රේඛීයව අනුපිළිවෙලින් ගලා යන ආකාරයට තමයි මේ කර්මාන්ත ශාලාවේ පිරිත සැලසුම් කරලා තිබෙන්නේ. එහෙනම් ඔබ දන්නවා ඒ ආකාරයට පිරිත සැලසුම් කරන්නේ නිෂ්පාදිත පිරිත සම්බන්ධයෙන්. තුන්වෙනි වීඩියෝ පටය. තුන්වෙනි වීඩියෝ පටය ඔබ නැරඹුවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක වීඩියෝ පටයක්. හොඳයි ඔබ දැක්කා ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඇඳුම් කැපීම, මැසීම, ඊළඟට ඇසුරුම් කිරීමේ සියල්ලම වෙන වෙනම කුටිවල තමයි සැලසුම් කරලා තිබුණේ. එහෙනම් ඔබට නිසඟයෙන්ම පිළිතුර සිතා ගන්න පුළුවන්. කුටි පිරියත තමයි ඇඟලුම් කර්මාන්ත ශාලාවට අදාළව භාවිත කරලා තිබුණු සැලසුම් වර්ගය. පිරියත සැලසුම් වර්ගය. අවසාන වීඩියෝ පටය, එහෙමත් නැත්නම් D වීඩියෝ පටය. ඔබ නැරඹුවේ පිහිනුම් තටාකයක් නිෂ්පාදනය කර නැත්නම් නිර්මාණය කරන ස්ථානයක වීඩියෝ පටයක්. ඔබ දැක්කා එම පිහිනුම් තටාකය සැලසුම් කිරීම නැත්නම් නිර්මාණය කිරීමට අදාළව සියලුම යන්ත්‍ර සූත්‍ර මානව සම්පත එම අදාළ ස්ථානයට රැගෙන විත් තමයි නිෂ්පාදනය සිදු කරේ. එහෙනම් එය ස්ථානීය ස්ථාවරයි. ස්ථාවර ස්ථානීය පිරියත තමයි අවසානයේදී අපි දැක්කේ. එහෙනම් ඔබේ පිළිතුර විය යුත්තේ දරුවනේ පළවෙනි වීඩියෝ පටය සඳහා ක්‍රියාවලි පිරියත, B වීඩියෝ පටය සඳහා නිෂ්පාදිත පිරියත, C වීඩියෝ පටය සඳහා කුටි පිරියත සහ අවසානයේදී D වීඩියෝ පටය සඳහා
ස්ථාවර ස්ථානීය පිරියද. මම විශ්වාස කරනවා ඔබට දැන් පිරියද සැලසුම් කිරීම සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලැබිලා ඇත කියලා. හොඳයි. ඔබට ගැටලුවක් තිබ්බනම් නිෂ්පාදන ක්‍රම සහ පිරියද සැලසුම් කිරීම සම්බන්ධයෙන් මම විශ්වාස කරන මේ සියලු වීඩියෝ පට නරඹා අවසානයේදී ඔබට ඒ තිබු සියලුම ගැටලු निराකරණය වෙන්න ඇති කියලා. හොඳයි අපි යමු යමු මීළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 9. පහත ක්‍රම අතුරෙන් තොග පාලන ක්‍රමයක් ලෙස සැලකිය නොහැකි ක්‍රමය නම් උත්තර පහක් ඔබට ලබා දීලා තියෙනවා. ඔබ දන්නවා අපිට පුළුවන් ව්‍යාපාර ආයතනයක තොග පාලනය කිරීම සඳහා විවිධාකාර තොග පාලන ක්‍රම භාවිතා කරන්න. හොඳයි. අපිට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු පහක් ලබා දීලා තියෙනවා. එකින් එක බලමු අපේ ගැටලුවෙන් අහන ප්‍රශ්නයට ගැළපෙන පිළිතුර මොකක්ද කියලා. පළවෙනි එක ABC විශ්ලේෂණ ක්‍රමය. ඔබ දන්නවා ABC විශ්ලේෂණ ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ එක් තොග පාලන ක්‍රමයක්. ඊළඟට ditth bhajana ක්‍රමය. ditth bhajana ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? ඔබේ ගබඩාවේ භාජන දෙකක් තියෙන්න පුළුවන්. එකක් කුඩයි, එකක් ලොකුයි. ඔබගේ නිෂ්පාදිත ඔබ විශාල භාජනයට ඉතුරු කොටස කුඩා භාජනයටත් දාලා මුලින්ම භාවිත කරනවා විශාල භාජනයේ තියෙන නිෂ්පාදිත. ඒක ඉවරුනාට පස්සේ අපි ඇනවුම් කරනව නැවතත් අපිට අවශ්‍ය තොග. ඒ තොග අපිට ලැබෙනකන් ඊට පස්සේ අපි භාවිත කරන්නේ කුඩා භාජනයේ තියෙන තොග. එහෙනම් ඒ තොග පාලන ක්‍රමයක්. තුන්වෙනි එක අකණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය. මෙහිදී අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් බින් කාඩ් එක, එහෙමත් නැත්නම් රාක පත්‍රය. එහෙනම් ඒකත් තොගේ පාලනය කළ හැකි ක්‍රමයක් දුවේ පුතේ. හොඳයි. හතරවෙනි පිළිතුර ජිට් ක්‍රමය. ඔබ දන්නවා ජිට් ක්‍රමය කියලා කියන්නේ ඉතාමත් ජනප්‍රිය තොග පාලන ක්‍රමයක්. එහෙනම් નિરાයාසයෙන්ම ඔබට තීරණය කරන්න පුළුවන් පහත ක්‍රම අතුරින් තොග පාලන ක්‍රමයක් ලෙස හඳුනාගත නොහැකි ක්‍රමය තමයි ශුන්‍ය දෝෂ ක්‍රමය. ශුන්‍ය දෝෂ ක්‍රමය කියලා කියන්නේ පුතේ තත්ත්ව පාලනය සඳහා භාවිත කළ හැකි ශිල්පීය ක්‍රමයක්. එනිසා ප්‍රශ්න අංක 9 සඳහා පිළිතුර විය යුත්තේ පිළිතුරු අංක 5 ශුන්‍ය දෝෂ ක්‍රමය. හොඳයි දුවේ පුතේ, අපි දැන් යමු යමු අපේ ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 10. ගබඩාවකට ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ සිට එම ද්‍රව්‍ය ගබඩාවට ලැබීමට ගතවන තෙක් කාලය හිස්තනක් කාලය ලෙසත් තොග පවත්වාගෙන යාමේ හා ඇනවුම් කිරීමේ පිරිවැය අවම වනසේ එක් ඇනවුමක ඇතුළත් ඒකක ප්‍රමාණය හිස්තනක් ලෙසත් හැඳින්වේ. දුවේ පුතේ, ව්‍යාපාරයක තොග ඇනවුම් කරාට පස්සේ ඒ ඇනවුම ලබා දුන් කාලයේ සිට ඇනවුම ව්‍යාපාරයේ ගබඩාවට ලැබෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ කාලය අපි හඳුන්වනවා යලි ඇනවුම් නැත්තම් පොරොත්තු කාලයේ විදිහට. ඊළඟ කොටස අපේ ප්‍රශ්නේ තොග පවත්වාගෙන යාමේ හා ඇනවුම් පිරිවැය අවම වනසේ එක් ඇනවුමක ඇතුළත් ඒකක ප්‍රමාණය. දුවේ පුතේ, අපි ව්‍යාපාරයක තොග ඇනවුම් කිරීමේදී තොග පවත්වාගෙන යාමේ පිරිවැය මෙන්ම තොග ඇනවුම් කිරීමේ පිරිවැයත් අවම වනසේ තමයි අපි තොග ඇනවුම් කළ යුත්තේ. උදාහරණයක් විදිහට හිතන්න, ඔබ අනවශ්‍ය තොග ප්‍රමාණයක් ඇනවුම් කරොත් ඔබට වැඩි කාලයක් ඔබේ ගබඩාවේ තොග රඳවා ගන්නට සිද්ධ වෙනවා. එහෙනම් ඔබට තොග පවත්වාගෙන යාමේ පිරිවැය ඉහළ යන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් හෝල්ඩින් කොස්ට් එක වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඉන් පසු ඔබ ඇනුම් කරනවා තොග නියමිත ප්‍රමාණයක් නැතුව. ඔබට ඒකක 100ක් තොග අවශ්‍යයි. හැබැයි ඔබ තොග ඇනුම් කරන්නේ ඒකක 50ක් පමණයි. තොග 100ක් අවශ්‍ය තැනට ඔබ ඒකක 50ක් පමණක් ඇනුම් කරනවා. එහෙනම් අර මදි ප්‍රමාණය ඔබට නැවතත් ඇනුම් කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට ඇනුම් කිරීමේ පිරිවැය නැවත ඉහළ යනවා. එහෙනම් දුවේ පුතේ, අපි නිරන්තරයෙන්ම ව්‍යාපාරයක නිෂ්පාදිතේ පිරිවැය අවම කරගන්න නම් මේ පිරිවැය සම්බන්ධයෙන් තොග සම්බන්ධයෙන් තියෙන පිරිවැය අවම කරගත යුතුයි. එහෙනම් තොග පවත්වාගෙන යාමේ පිරිවැය සහ ඇනවුම් කිරීමේ පිරිවැය අවම වනසේ එක් ඇනවුමක ඇතුළත් කළ යුතු ඒකක ප්‍රමාණය අපි හොයා ගන්නවා. ඒකට අපි කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. එහෙනම් දුවේ පුතේ, මේ ප්‍රශ්නයට අදාළ අපේ පිළිතුර වෙන්නේ ගබඩාවකට ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ සිට
එම ද්‍රව්‍ය ගබඩාවට ලැබීමට ගතවන කාලය යලි ඇනවුම් කාලය එහෙමත් නැත්නම් පොරොත්තු කාලය ලෙසත් තොග පවත්වාගෙන යාමේ හා ඇනවුම් කිරීමේ පිරිවැය අවම වනසේ ඇනවුමක ඇතුළත් ඒකක ප්‍රමාණය ආර්ථික ඇනවුම් ප්‍රමාණය ලෙසත් හඳුන්වනවා එහෙනම් අපි යොමු වෙමු දුවේ පුතේ අපේ මීළඟ ප්‍රශ්නයට ප්‍රශ්න අංක 11 මේ ප්‍රශ්නයේ සැකසීලා තියෙන්නේ භාණ්ඩයේ ගුණත්වය සම්බන්ධයෙන් භාණ්ඩයක ගුණත්වය ඉහළාගයක් ගැනීමට නම් ඕනෑම භාණ්ඩයක පැවතිය යුතු අංගෝපාංග රාශියකි ඒවා කිහිපයක් පහතින් දක්වලා තියෙනවා අපි බලමු ප්‍රශ්න මොකද්ද කියලා භාණ්ඩයේ ගුණත්වය කෙරෙහි පමණක් බලපාන අංගෝපාංග පමණක් අයත් පිළිතුරු වන්නේ අපි මුලින්ම පිළිතුරු තෝරාගෙන මුදුවේ පුතේ ඒ පිළිතුර මනා ක්‍රියාකාරීත්වය අපි ගන්න භාණ්ඩය නියමිත විදිහට ක්‍රියාකාරීත්වයෙන් යුක්ත විය යුතුයි දුවේ පුතේ ඊළඟට B පිළිතුර අවම පිරිවැය භාණ්ඩයේ ගුණත්වය කෙරෙහි පිරිවැය බලපාන්නේ නැහැ C පිළිතුර කල්පවැත්ම භාණ්ඩයේ කල්පවැත්ම අත්‍යවශ්‍ය අංගයක් භාණ්ඩයේ ගුණත්වය කෙරෙහි බලපාන ඒ වගේම විශ්වාසවන්ත භාවය අපිට විශ්වාසයක් තිබිය යුතුයි අපි මේ පාවිච්චි කරන භාණ්ඩයේ භාවිතා කිරීමට උදාහරණයක් විදිහට හිතන්න කිරියාහාර නිෂ්පාදිතයක් කියලා ඔබට විශ්වාසයක් තිබිය යුතුයි මේ නිෂ්පාදිතය භාවිත කිරීම තුළින් ඔබට රෝගාබාධයක් වෙලඳෙන්නේ නැහැ කියලා ඊ ප්‍රමිතියට අනුකූල වීම ජාතික මට්ටමෙනුත් අන්තර්ජාතික මට්ටමෙනුත් වේපුතේ විවිධාකාර ප්‍රමිතීන් හඳුන්වලා දීලා තියෙනවා ඒ ප්‍රමිතීන්ට අනුකූලව අපේ ව්‍යාපාරවල නිෂ්පාදනයන් සිදු කළ යුතුයි මීළඟ පිළිතුර F පහසු ගෙවීමේ ක්‍රම අපේ නිෂ්පාදනයට භාණ්ඩයේ ගුණත්වය ඉහළ නංවන්න පහසු ගෙවීමේ ක්‍රම අපිට අදාළ වෙන්නේ නැහැ G ආරක්ෂිත බව භාණ්ඩය නියමිත ආරක්ෂිත බවෙන් යුක්ත විය යුතුයි අලවියෙන් පසු සේවාව ඊළඟට අඩු මිල ළඟට උචිත බව උචිත බව එහෙමත් නැත්නම් fit for the purpose යම් කිසි පරිභෝගිකෙක් භාණ්ඩයක් මිලදී ගන්න දුවේ පුතේ ඔහුගේ අරමුණ ළඟා කරගන්න එහෙනම් අපි නිෂ්පාදනය කරන භාණ්ඩෙන් ඔහුගේ අරමුණ ඉටු විය යුතුයි එහෙනම් ඔබට දැන් මේ පිළිතුර සියල්ලෙන්ම නිවැරදි පිළිතුර හඳුනා ගන්න පුළුවන් අපි බලමු මොකද්ද ගැළපෙන නිවැරදි පිළිතුර කියලා මනා ක්‍රියාකාරීත්වය C කල්පවැත්ම D විශ්වාසවන්ත බව E ප්‍රමිතියට අනුකූල වීම G ආරක්ෂිත බව සහ අවසාන වශයෙන් ගැළපෙනවා අපිට උචිත බව එහෙනම් දුවේ පුතේ අපගේ නිවැරදි පිළිතුර විය යුත්තේ A C D E G හා I පිළිතුර එහෙනම් හතරවෙනි පිළිතුර තමයි දුවේ පුතේ මේ ගැටලුව සඳහා නිවැරදි පිළිතුර විය යුත්තේ අපි බලමු දුවේ පුතේ අපේ මීළඟ ප්‍රශ්නය එකම කාර්යයක නියලේ සේවකයන් කුඩා කණ්ඩායම් වශයෙන් එක් වී සාකච්ඡා මගින් ඔවුන් මුහුණ පාන ගැටලු රැකියාව හා කාර්ය සම්බන්ධව හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම හිස්තැනක් මගින් සිදුවේ එකම කාර්යයක නියලේ සේවකයෝ එකතු වෙලා තමන්ගේ කාර්ය සම්බන්ධයෙන් තියෙන ගැටලු සාකච්ඡා කරනවා ඒ ගැටලු සාකච්ඡා කරලා අවශ්‍ය විසඳුමකට එළඹෙනවා මේ සියලු දෙනාම එකතු වෙලා තමයි විසඳුම ළඟා කරගන්නේ. එහෙනම් ඒ කරන ක්‍රියාවලියට අපි කියනවා තත්ත්ව කව කියලා. එහෙමත් නැත්නම් quality circles. එහෙනම් දුවේ පුතේ එකම කාර්යක නිවල සේවකයෝ කුඩා කණ්ඩායම් වශයෙන් එකතු වෙලා එයාලගේ තියෙන ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරලා යම්කිසි විසඳුමකට එනවා නම් අන්න ඒ ක්‍රියාවලිය අපි හඳුන්වනවා තත්ත්ව කව කියලා. මීළඟ ප්‍රශ්නය දුවේ පුතේ තත්ත්ව පාලනය සම්බන්ධයෙන් අපි අහන්නේ තත්ත්ව පාලනය සඳහා භාවිත කළ හැකි ශිල්පීය ක්‍රම පහක් නම් කරන්න ඔබේ පන්ති කාමරයේදී ඔබ සාකච්ඡා කරලා ඇති තත්ත්ව පාලනය සම්බන්ධයෙන් යොදාගත හැකි ශිල්පීය ක්‍රම අපි බලමු මොනවාද නිවැරදි පිළිතුරු කියලා තත්ත්ව පාලනය සම්බන්ධයෙන් දුවේ පුතේ මෙන්න මේ කියන ශිල්පීය ක්‍රම අපිට භාවිත කරන්න පුළුවන් තත්ත්ව කව එහෙමත් නැත්නම් quality circles ශුන්‍ය දෝෂ zero defects තත්ත්ව ආරක්ෂණය ගුණත්ව ප්‍රමිති සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය අපි එකින් එක සරලව මේ ගැන යම් අදහසක් අරගෙනම යමු පුතේ තත්ත්ව කව මින් පෙර ප්‍රශ්නයේදීත් අපි සාකච්ඡා කරා
තත්ත්ව කව කියලා කියන්නේ එකම කාර්යක නියැල සේවකයෝ සියල්ල එකතු වෙලා තමන්ට තියෙන ගැටලු සාකච්ඡා කරලා පිළිතුරු හොයනවා නම් අපි ඒකට කියනවා තත්ත්ව කව කියලා. ශුන්‍ය දෝෂ කියලා කියන්නේ දුවේ පුතේ අපේ නිෂ්පාදනය කරන භාණ්ඩයේ කිසිම දෝෂයක් නැහැ කියලා සහතික කරන ක්‍රමවේදයකට තමයි අපි කියන්නේ zero defects. එහෙමත් නැත්නම් ශුන්‍ය දෝෂ. තුන්වෙනුව තත්ත්ව ආරක්ෂණය. නිෂ්පාදනයේ පමණක් නෙවෙයි නිෂ්පාදනයෙන් පසු සමස්ත ක්‍රියාවලිය ගැනම අපි අවධානය යොමු කරනවා තත්ත්ව ගුණත්වයේ පාලනයේ. ගුණත්ව ප්‍රමිති quality standards. මම කලිනුත් පැහැදිලි කළා දුවේ පුතේ ජාතික මට්ටමෙනුත් අන්තර්ජාතික මට්ටමෙනුත් විවිධාකාර ආයතන මගින් අපිට ප්‍රමිතීන් හඳුන්වලා දීලා තියෙනවා මෙන්න මේ භාණ්ඩ මෙන්න මේ කියන ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය විය යුතුයි කියලා. එනිසා ව්‍යාපාරයක භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී අන්න ඒ කියන ප්‍රමිති හිතට අරගෙන ඕනේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න. අවසානයේදී සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය. නිෂ්පාදනයේදී අපි කරන කාර්ය සාධනය අපි වගුමගින් එහෙමත් නැත්නම් ප්‍රස්ථාර මගින් අපි හඳුනා ගන්න මොනවාද අපිට තියෙන ගැටලු මොනවාද අපි වර්ධනය කළ ගත්තේ යුත්තේ මේ සියල්ලම අපි කරන්නේ සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනයක් තුළින් එහෙනම් මේ ප්‍රශ්නය සඳහා අවසාන පිළිතුරු විදිහට අපිට ළඟා කරගන්න පුළුවන් තත්ත්ව පාලනය සඳහා භාවිතා කරන්න පුළුවන් ශිල්පීය ක්‍රම පහක් ලෙසට තත්ත්ව කව ශුන්‍ය දෝෂ තත්ත්ව ආරක්ෂණය ගුණත්ව ප්‍රමිති සහ සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය මීළඟ ප්‍රශ්නය දුවේ පුතේ ඵලදායිතාවය කියලා කියන්නේ ව්‍යාපාරයකට ඉතාම වැදගත් සංකල්පයක් නිමවුමත් යෙදුමත් අතර සම්බන්ධය අපි ඵලදායිතාවෙන් සාකච්ඡා කරනවා එහෙනම් මෙහියුම් කලමනාකරණයේදීත් අපි ද්‍රව්‍ය ශ්‍රමය සහ යන්ත්‍රිකින අංශ තුනක් යටතේ අපි ඵලදායිතාවේ සාකච්ඡා කරනවා මේ ප්‍රශ්නයේදී අපි යොමු කරනවා මෙන්න මේ අංශ තුන කෙරෙහි ව්‍යාපාරයක මෙහෙයුම් ඵලදායිතාවය ද්‍රව්‍ය ඵලදායිතාවය යන්ත්‍ර ඵලදායිතාවය හා ශ්‍රම ඵලදායිතාවය යන අංශ හරහා වර්ධනය කරගන්න පුළුවන්. ඒ අනුව ද්‍රව්‍ය ඵලදායිතාවය යන්ත්‍ර ඵලදායිතාවය සහ ශ්‍රම ඵලදායිතාවය වර්ධනය කරගන්න පුළුවන් ආකාර තමයි මේ ගැටලුවේදී ඔබෙන් විමසන්නේ. අපි එකින් එක අරගෙන බලමු අපිට කොහොමද මෙන්න මේ කියන අංශ යටතේ ඵලදායිතාවය වර්ධනය කරගන්නේ කියලා. මුලින්ම ද්‍රව්‍ය ඵලදායිතාවය වර්ධනය කරගත හැකි ආකාර. ඉහළ තත්වයෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගැනීම. ඔබ ඉහළම තත්වයෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගන්න ඕනේ ඔබගේ අවසාන නිෂ්පාදිතය නිෂ්පාදනය කරද්දී. තත්වයෙන් අඩු අමුද්‍රව්‍ය ඔබ යොදාගත්තොත් දරුවනේ නිමවුමේදී අපිට එන්නේ තත්වයෙන් හෝ ගුණත්වයෙන් අඩු නිමවුමක්. එනිසා සලසුම් ක්‍රීමේදී අපි નિયમિત අමුද්‍රව්‍ය තෝරා ගැනීමට වග බලා ගන්න ඕනේ. අපතය හා නාස්තියවම කර ගැනීම. අපි નિયમિત ප්‍රමාණයෙන් අවශ්‍ය විදිහට තමයි අපි ද්‍රව්‍ය ඇනුම් කරගත යුත්තේ. එතකොට පුළුවන් අපිට ද්‍රව්‍ය ඵලදායිතාවය ළඟා කරගන්න. ප්‍රශස්ත ආකාරයෙන් ද්‍රව්‍ය තොග පවත්වාගෙන යාම. ප්‍රශස්ත ආකාරයෙන් කියන්නේ දුවේ පුතේ નિયમિત ආකාරයෙන් සහ નિયમિત ප්‍රමාණයෙන් අපි තොග පවත්වාගෙන යා යුතුයි. ආර්ථික ඇනුම් ප්‍රමාණය අපි ගණනය කරද්දී අපි තොග පවත්වාගෙන යාමේ පිරිවැය මෙන්ම තොග ඇනුම් කිරීමේ පිරිවැය අවම වන විදිහට තමයි අපි ආර්ථික ඇනුම් ප්‍රමාණය ගණනය කරන්නේ. එහෙනම් එය ද්‍රව්‍ය ඵලදායිතාවි ඉහළ නම් වන්න අපිට අවශ්‍ය වෙනවා. ද්‍රව්‍ය නැවත නැවත භාවිතයට ගැනීම හා ප්‍රතිචක්‍රීයකරණය. නැවත නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය නම් අපි නිෂ්පාදනය වෙනුවෙන් භාවිත කරන්නේ අපිට පුළුවන් එක්වරක් පමණක් පාවිච්චි නොකර නැවත නැවතත් නිෂ්පාදනයට යොදා ගන්න. එහෙනම් අපේ පිරිවැය අවම කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිචක්‍රීයකරණය. ඊළඟට අපි බලමු යන්ත්‍ර ඵලදායිතාවය අපිට කොහොමද වර්ධනය කරගන්න පුළුවන් කියලා. දියුණු තාක්ෂණික උපකරණ සහිත යන්ත්‍ර යොදා ගැනීම. මින් පෙර පිරියත සැලසුම් කිරීමේදී දුවේ පුතේ ඔබ වීඩියෝ පට කිහිපයක් නැරඹුවා. ඔබට මතකද ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව මම ඔබට වීඩියෝ පටයක් නරඹන්න අවස්ථාව දුන්නා. ඒ ඇඟලුම් කම්හලේ ඔබ සිතා සිටිනවට වඩා සාම්ප්‍රදායෙන් ඔබට ගිය කම්හල් පිරිත සැලසුම් කිරීමකින් තමයි දුවේ පුතේ කම්හල පිරිත සැලසුම් කරලා තිබ්බේ. ඇත්තම දුවේ පුතේ ජපානයේ ඇඟලුම් කම්හලක් එක හතරවෙනි කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් තමයි මේ කම්හල. එහෙමත් නැත්නම් ඉන්ඩස්ට්‍රි 4.0 අධි තාක්ෂණික ක්‍රම යොදාගෙන
ස්වංක්‍රීය කරලා තියෙනවා අපේ මේ සාම්ප්‍රදායික ක්‍රමය. එහෙනම් දියුණු තාක්ෂණික උපකරණ යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම තුලින් අපිට පුළුවන් යන්ත්‍ර ඵලදායීතාව ඉහළ දමා ගන්න. දෙවනුව අබලන් නො වූ යන්ත්‍ර යොදා ගැනීම. කැඩලා තියෙන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරොත් දුවේපොත අපිට නිරන්තරයෙන් අලුත් වැඩියා කරන්න සිද්ධ වෙනවා. එතකොට අපේ යන්ත්‍ර ඵලදායීතාවේ අඩු වෙනවා. එහෙනම් අපි අබලන් නො වූ නවීන තත්ත්වයෙන් යුත යන්ත්‍ර උපකරණ භාවිත කිරීම තුලින් යන්ත්‍ර ඵලදායීතාවය අපිට ඉහළ නංවන්න පුළුවන්. අවසානයේදී නිසි පරිදි නඩත්තු කර යුතුය. නිසි පරිදි නඩත්තු කිරීම දුවේපොතේ අතිශයින්ම අත්‍යවශ්‍ය කාරණාවක්. ඔබ හිතන්න නිවස තියෙන යන්ත්‍රයක් එහෙමත් නැත්නම් නිවස තියෙන ඔබේ දෙමව්පියන්ගේ වාහනය ඒ නියමිත පරිදි නඩත්තු කළ යුතුයි. මාසයකට වරක් අලුත් වැඩියා කර යුතුයි. තෙල් මාරු කළා මේ සියල්ලම කර යුතුයි. එතකොට තමයි එම වාහනේ කල්පැවැත්ම වැඩි වෙන්නේ. ඒ වගේම තමයි දුවේපොතේ අපේ ව්‍යාපාරයකත් අපේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න තියෙන යන්ත්‍ර සූත්‍ර නිරන්තරයෙන් අවශ්‍ය කාලයේදී අවශ්‍ය තැනදී නඩත්තු කිරීම කළ යුතුයි. මේ කරුණු සලකලා බල අපිට පුළුවන් යන්ත්‍ර ඵලදායීතාවය වර්ධනය කරගන්න. අවසානයේදී ශ්‍රම ඵලදායීතාවය වර්ධනය කරගන්නේ කොහොමද කියලා අපි බලමු. පුහුණු සේවකයන් යොදා ගැනීම. යම්කිසි කාර්යයක් කරන්න ඔහුට පුහුණුව තියෙන්න ඕනේ. ඔහුට හෝ ඇයට අවශ්‍ය නිසි පුහුණුව තිබිය යුතුයි. එහු නුපුහුණු සේවකයෙක් නම් ඔහු අතින් වැරදි අඩුපාඩු සිද්ධ වේවි. කාලයක් ගත වේවි. කාලය ගත වෙනකොට දුවේපොතේ පිරිවැයත් ඉහළ යනවා. එනිසා ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවලියේදී පුහුණු සමිකයන් යොදා ගැනීම තුළින් අපිට ශ්‍රම ඵලදායීතාවය ඉහළ නගන්න පුළුවන්. දෙවැනි කාරණාව සේවකයෝ පුහුණු කරන්න ඕන. අපි මුලින් කතා කරේ පුහුණු සේවකයෝ යොදා ගන්නවා කියලා. ඔබට ඉන්නවා නම් නුපුහුණු සේවකයෝ ඔබ නිසි පුහුණුවක් ලබා දී යුතුයි ඔවුන්ගේ අදාළ ඵලදායීතාවය ලබා ගන්න. තුන්වෙනුව සේවක දිරිගැන්වීම සිදු කිරීම. ඔබ දන්නවා පුතේ අපිට පුළුවන් සේවකයෝ දිරිගන්වන්න මූල්‍ය නොවන ක්‍රම මගිනුත් මූල්‍ය ක්‍රම මගිනුත් ව්‍යාපාරයේ කැමැත්ත පරිදි කළමනාකරණයේ කැමැත්ත පරිදි ඔවුන් දිරිගන්වන්න පුළුවන්. ඔවුන්ට අදාළ දිරිගැන්වීම ලබා දුන්නහම ඔවුන් ඉතා කැමැත්තෙන් තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරනවා. එතකොට ඔවුන්ගේ ඵලදායීතාවය ඉහළ යනවා දුවේ පුතේ. ඉන්නඟට තත්ත්ව කව මින් පෙරත් කිහිප වතාවක්ම අපි භාවිතා කරා නැත්නම් සාකච්ඡා කරා තත්ත්ව කව සම්බන්ධයෙන් සියල්ල සේවකයෝ එකම කාර්යයක ඉන්න අය එකතු වෙලා සාකච්ඡා කරන ඔවුන්ගේ ගැටලු උත්තර හොයාගන්නවා ඔවුන්ම. සාර්ථකයි මේ ක්‍රමේ. ශ්‍රම ඵලදායීතාවයේ ඉහළ යනවා. මොකද විසඳුම් හොයන්නේ ඔවුන්මයි. අවසානයේදී මනා සේවක සම්බන්ධතා පවත්වාගෙන යාම. අපි වැඩ කරන්නේ දුවේ පුතේ මිනිස්සුත් එක්ක යන්ත්‍රත් එක්කත් අපි වැඩ කරනවා. නමුත් මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී අපි හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යති යුතුයි. ඔබට කෙනෙක් ඔබ අකමැති දෙයක් කරන්න කියන නම් ඔබ අකමැති ආකාරයට නම් ඔබට විධාන දෙන්නේ ඔබ කොහෙත්ම කැමති නැහැ ඒ කාර්ය සිද්ධ කරන්න. නමුත් ඉතාමත් සුහද ලෙස ඔබෙන් ඒ කරගත යුතු කාර්ය කරන්න කියලා ඉල්ලීමක් කරනවා නම් අන්න ඔබ කැමති වෙනවා ඔබේ කාර්ය සිය කැමැත්තෙන්ම ඉෂ්ට කරන්න. එනිසා කලමනාකාරීත්වයේ ඉන්න පිරිස් දැනගත යුතුයි තමන්ගේ පහළ මට්ටමේ ඉන්න සේවකයන් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. හොඳයි, මෙහිදී අපි සාකච්ඡා කරා සමස්ත ඵලදායීතාවය ඉහළ නම් ගන්න ද්‍රව්‍ය ශ්‍රම සහ යන්ත්‍ර කියන අංශ තුන සම්බන්ධයෙන් අපි කොහොමද ඵලදායීතාවය ඉහළ නම්ව ගන්න කටයුතු කරන්න පුළුවන් කියලා. දුවේ පුතේ, මීළඟ ප්‍රශ්නයට යොමු වෙන්න කලින් මං කැමති ඔබට කුඩා වීඩියෝ පටයක් නරඹන්න අවස්ථා දෙන්න. එතකොට මේ ගැටලුව හඳුනා ගන්නත් මේ ගැටලුවෙන් අහන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නත් මේ වීඩියෝ පටය ඔබට උදව් වේවි. Digitalization changes product development, manufacturing and optimization. New business models result. A high pace of innovation and the establishment of disruptive processes are indispensable in global competition. New challenges, however, also generate new opportunities. Short production development phases enable a short time to market. Flexibility enables cost-efficient product individualization. Efficiency creates sustainability. The environment and resources are saved. Data security safeguards your productivity. This is only possible with a completely digital process chain. The digital process chain starts with the generative design of the product form. Convergent modeling quickly generates new, computer-aided design variants. Manufacturing guidelines can already be integrated into NX via DFM Pro at an early stage.
The integrated toolmaking assistant for injected molding tools efficiently implements mold release and 3D mold design. In case of changes to the product, the mold can be adapted accordingly. හොඳයි දුවේ පුතේ. මේ ප්‍රශ්නය සම්බන්ධ වෙනවා අපි දැන් නරඹපු වීඩියෝ පාටයත් එක්ක. මොකද්ද අපේ ප්‍රශ්නය? මහා පරිමාණ නිෂ්පාදන ආයතනවල මෙහෙයුම් කළමනාකරණ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කර ගැනීමට යොදා ගැනෙන නව ශිල්පීය ක්‍රම හතරක් දක්වන්න. ඔබ දැක්ක දැන් මේ වීඩියෝ පටයේ යම්කිසි භාණ්ඩයක් නැත්නම් ඩ්‍රෝන් කැමරාවක් ඩිසයින් කරනවා. ඒකෙදි සමහර විට ඔබට හිතෙන්න පුළුවන් අපි මේ අතින් ඇඳලා තමයි මේ සියල්ල මෝස්තරකරණය සිද්ධ කරන්න කියලා. නමුත් දුවේ පුතේ අපි දැන් ඉන්නේ හතරවෙනි කාර්මික විප්ලවයේ. එහෙනම් අපි අධි තාක්ෂණික ක්‍රම භාවිත කරනවා අපේ මේ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථක කරගන්න. එහෙමත් නැත්නම් ව්‍යාපාරවල නිෂ්පාදන කටයුතු සඳහා. එහෙනම් පරිගණක ආශ්‍රය කරගෙන විවිධ නවීන ක්‍රම භාවිතා කරගෙන තමයි අපි මේ සමස්ත ක්‍රියාවලිය කාර්යක්ෂම කරගන්නේ. අපි බලමු පිළිතුරු මොනවද කියලා. හොඳයි. අපි මේ සඳහා යොදා ගන්න ශිල්පීය ක්‍රම හතර තමයි දුවේ පුතේ. පරිගණක ආධාරක නිර්මාණ එහෙමත් නැත්නම් මෝස්තරකරණ ක්‍රමය එහෙමත් නැත්නම් සරලව කියනවා නම් CAD computer aided design දෙවැනි ක්‍රමය තමයි පරිගණක ආධාරක නිෂ්පාදන ක්‍රමය computer aided manufacturing එහෙමත් නැත්නම් අපිට හඳුන්වන්න පුළුවන් CAM ක්‍රමය කියලා තුන්වෙනුව පරිගණක සමෝධානික නිෂ්පාදන ක්‍රමය computer integrated manufacturing එහෙමත් නැත්නම් SIM ක්‍රමය අවසානයේදී පරිගණක අංකිත පාලනය computerized numerical control එහෙමත් නැත්නම් CNC හොඳයි දුවේ පුතේ මේ ඔබ උගත් කරුණු නැත්නම් ශිල්පීය ක්‍රම මේ ඉගෙන ගත්තාට වඩා හුඟක් දැනුම ඔබ ළඟා කරගත යුතුයි එතකොට තමයි මේ ශිල්පීය ක්‍රම සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඔබට ළඟා කරගත යුතුයි ඒ සඳහා ඔබ නිරන්තරයෙන්ම කියවිය යුතුයි අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගත යුතුයි එතකොට පුළුවන් ඔබේ දැනුම යාවත් කාලින කරගන්න මේ ඔබ නරඹම වීඩියෝ පාට වලින් ඔබට සමහරට ආසාවක් ඇති වේවි මේ පිළිබඳව දැනුම හොයාගන්න. මගේ අභිප්‍රාය ඒකමයි. එනිසා මේ සියල්ල සම්බන්ධයෙන්ම මෙහිම් කළමනාකරණය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි දුවේ පුතේ අනුකුත් විෂය කරුණු සම්බන්ධයෙන්ුත් ඔබ නිරන්තරයෙන්ම ඔබේ දැනුම යාවත් කාලීන කරගන්න. හොඳයි දරුවනේ හෝරාවකට ආසන්න කාලයක් අපි මෙහිම් කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ඔබට විභාගයට ලැබෙයි බලාපොරොත්තු වෙන ගැටළු කීපයක් අපි සාකච්ඡා කරා. මා හිතනවා මෙහිම් කළමනාකරණය සම්බන්ධයෙන් ඔබට පැවති යම් යම් ගැටළු මෙහිදී निराකරණය වෙන්නේ නැති කියලා. එහෙනම් තවත් මෙවැනිම වැඩසටහනකින් නැවත හමු වෙනතුරු සමුගන්නම් ඔබට ආයුබෝවන්.